සර්වඥ බෝධිය නොහොත් සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන මහා බෝධිසත්වයන් වහන්සේලා උදෙසා හිමේන විශේෂයෙන් සංසාර ගමනේදී උරුම වන විශේෂ කාරණා කිහිපයක්. ඉන් පළමුවැන්නේ නියත විවරණේ ලත් මොහොතේ පටන් සංසාරේ ඒ එතර වෙන ජාතිය දක්වා එනම් සම්මා සම්බුද්ධත්වයට පත්වෙන ජාතිය දක්වා කිසිම අවස්ථාවක අන්ධයෙක් වෙලා උපදින්නේ නැහැ. දෙවෙනි කාරණේ නියත විවරණය ලබාගත් මොහොතේ පටන් බුදු වෙන ජාතිය දක්වා කිසිම ආත්ම භවයක බිහිරෙකු වෙලා උපදින්නේ නැහැ. තුන්වෙනි කාරණේ ඒ නියත විවරණය ගත් දිනදා පටන් බුදු වෙන ජාතිය දක්වාම කිසිම කලක උම්මන්තේකු ලෙස උප්පත්තියක් සිදුවන්නේ නැහැ. ඒ වගේම හතරවෙනි කාරණාව නියත විවරණය ලබාගත් පසු නිවන් දකින ජාතිය දක්වා ගොත ගසමින් කතා කරන්නෙකු වශයෙන් උපදින්නෙත් නැහැ. ඒ වගේමයි පස්වෙනි කාරණේ අත්පා කොරවුවන් විලස කිසි දවසක සංසාරයේදී ඒ බුදු වෙන ජාතිය දක්වා උපදින්නෙත් නැහැ. ඒ වගේම හයවෙනි කාරණේ මිලේච්ඡ මිනිසුන් සිටින ඒ අදාළ ප්‍රදේශයන්හි කිසි කලකවත් ඒ උත්තමයන් වහන්සේලා උපදින්නේ නැහැ. ඒ වගේමයි නියත විවරණය ලතදා පටන් බුදු වෙන ජාතිය දක්වා කිසියම් හෝ කලක දාසියකගේ කුසෙහි උපදින්නේ නැහැ. සෑම විටම උසස් මව් කුසයන්හි තමා උපදින්නේ. ඒ වගේම අටවෙනි කාරණාව මීසත් බවක් ලබනවන ඒ ලැබපු කිසිම ආත්ම භවයක මිත්‍යා දෘෂ්ටිකයෙක්, ඒ කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිකයෙකු වශයෙන් කිසි කලකත් උපදින්නේ නැහැ. සෑම විටම මේ සම්මදෘෂ්ටික ධර්මයන් වඩන කෙනෙකු ලෙසයි ඒ ප්‍රඥා ඉන්ද්‍රිය ඇති අයෙකු ලෙසයි උපදින්නේ. ඒ වගේමයි නියත විවරණයේ ලදදා බටන් බුදු වෙන ජාතිය දක්වා කිසිම ආත්ම භවයක ලිංග පරිවර්තනයකට හසු වෙන්නේ නැහැ. එසේ හසු වී උපදින්නේ නැහැ. ඒ වගේමයි බුදු වෙන ජාතිය දක්වා කිසිම ආත්ම භවයක පංච අනන්තරීය පාප කර්මයන් කෙරෙහි කවදාවත් උන්වහන්සේලාගේ සිත් ඒ මහා බෝධිසතාණන් වහන්සේලාගේ සිත් යොමු වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි පාප කර්මයන් කිරීමක් කිසි කලක සිදු වෙන්නේ නැහැ. ඒ වගේමයි කිසිම කලක කුෂ්ඨ රෝගියෙකු වශයෙන් උපදින්නේ නැහැ. ඒ වගේම විශේෂයි කිසිම ජාතියක නිවන් දකින ජාති දක්වා තිරිසන් ආත්ම භවයක ඉපදුනත් වටුකුරුල්ලෙකුට වඩා කුඩා ආත්ම භවයක උපදින්නේ නැහැ. හස්තියෙකුට වඩා විශාල ශරීර ඇති සත්වයෙකු ලෙසත් උපදින්නේ නැහැ. බුදු බව ලබන ජාතිය දක්වා මුප්පපාසිකාදී කියන ප්‍රේත භවයන්හි උපදින්නෙත් නැහැ. කිසිම ප්‍රේතාදී ලෝකයක උපදින්නේ නැහැ. ඒ වගේමයි කාලකඤ්ඤාදී අසුරනිකායන්හි උපදීමක් වෙන්නෙත් නැහැ. කිසිම කලක ඒ වගේම ඒකාන්ත වශයෙන් කිසිම කලක නියත විවරණය ගත් දා පටන් බුදු වෙන ජාතිය දක්වා කිසිම නිරයක උප්පත්ති වෙන්නේ නැහැ. අවදාවත් උපදින්නේ නැහැ. එසේ උපදින්නට සිදුවන කර්ම උන්වහන්සේලාගේ යතින් කිසි කලකත් සිදු කරගන්නෙත් නැහැ. ඒ වගේමයි කාමාවචර ලෝකයන්හි, ඒ කියන්නේ දිව්‍ය තලයන්හි මාරයන් උපදින ලෝකයක මාරයෙකුව හෝ කිසි කලක උපදින්නේ නැහැ. වගේම රූපාවචර ලෝකයන්හි අසඤ්ඤ තලයන්හි හෝ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයන්හි හෝ අරූපතල භාවයන්හි කිසි කලකත් උපදින්නේ නැහැ. පාරමිතා පුරණෙම සම්බුද්ධ කාල සීමාව තුළ සම්බුදු බෝධිය පසක් කරගන්නා ජාතිය දක්වා කිසිම කලකත්
සිටින මගුල් සක්වලින් පිට කිසිම සක්වලක උපදින්නෙත් නැහැ. මේ සක්වලම පමණයි. ඉතින් මේ සම්බුදු රජාණන් වහන්සේලාගේ බෝධිය ප්‍රාර්ථනා කරන ඒ විවරණයටපත් උත්තමයන් වහන්සේලා ලබන විශේෂ වරප්‍රසාද. ඉදිරියේදී අප විසින් ඇතුළත් කරන වීඩියෝස් ලබා ගැනීමට මෙම වීඩියෝට පහතින් දක්වන රතු පැහැති subscribe button එක ඔබන්න. දැනටමත් ඔබ subscribe වී ඇතිනම් එය අලුවන්නේ දිස්වේවි. ඒ වගේම මතක තබාගෙන subscribe button එකට පසකින් දක්වන බෙල් ලකුණ දොබා අප වීඩියෝක් ඇතුළත් කර සැනින් දැනගන්න.